ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වෙලා අදට දින 101ක් ඉලක්කම් වලට වඩා අපේ රටේ දරුවන්ට අහිමි වෙච්ච අධ්‍යාපනය ගණනය කරන්න බැරි තරම් දැන් කොවිඩ් තත්ත්වයේ තරමක අඩුවීම හමුවේ හෙට ඉඳලා පාසල් වල අධ්‍යාපන කටයුතු යලිත් ආරම්භ කරන්න රජය තීරණය කරලා තියෙනවා. අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර හෙට දිනේදී මෙහි පළමු අදියර ලෙස පළමු ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන් 200ට අඩු පාසල් 3800ක් විවෘත කිරීමටයි නියමිත වන්නේ. හැබැයි ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ. හෙට දිනේ පාසල් විවෘත කරන බව පැවසුවත් ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම පිළිබඳව දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් මේ මොහොත වන විටත් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයක්. ගුරුවරුන් ගුරු වෘත්තීය සමිතිවල කතා ඊට හොඳම උදාහරණයක්. අපි දැක්ක රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති වැඩ වර්ජනයට ගියොත් අනිවාර්යෙන් දින දෙකේ පඩි කපනවා. නොවැම්බර් මාසෙත් අපි පඩිය දෙන්නේ නැහැ. 25 වෙනිදා සේවයට වාර්තා කරන්න දෙන්නේ නැහැ කියලා. රාජා කොල්ලුරේ ඉඳලා මතක තියාගන්න. එක ගුරුවරයෙකුට 25 වෙනිදා සේවයට වාර්තා කරන්න නොදුන්නොත් අපි ගන්න ක්‍රියාමාර්ගයේ ඔය නොමියුනිස්ට් පක්ෂ සභාපති රාජා කොල්ලුරේට බලා ගන්න පුළුවන්. පුළුවන් නම් වැටුපට අත තියලා පෙන්නන්න. අපි එතකොට පෙන්නනම් ගුරුවරයාගේ විදුහල්පති निर्देश එක ආණ්ඩුවට හිතවාදී අරගලයක් බවට පත් කරන්න අපේ කිසිම සූදානමක් නැහැ. මේ සියලුම විදුහල්පතිවරු ගුරුවරු හෙට පාසල් වලට එනවා. දරුවන්ට අපි ආරාධනා කරනවා පාසල් වලට ඉන්න බය නැති ඉගෙන ගන්න. ඒ වගේම දෙමව්පියන්ටත් කියනවා දරුවෝ පාසල් වලට එවන්න කියලා ශ්‍රී දරුවන්ට උගන්වන්න. හෙට දිනය පැමිණෙන සියලු විදුහල්පතිවරු, සියලු ගුරු මෑණිවරු, ගුරු පියවරු, පීරවරයන් විදියට අපි සලකනවා ඔබේ ගැටලුව අපි සංගමයක් විදියට පිළිගන්නවා. ඒ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය නෙමෙයි දරුවන්ට හානි කර පියවර ගැනීම. කෙසේ වෙතත් හෙට දිනේ පාසල් වෙත පැමිණෙන ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහතික වන බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර සඳහන් කළේ. මේ අතර හෙටින් ආරම්භ වන පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ප්‍රකාශයක් කළා. පාසල් දරුවන්ගේ අනාගතය දෙමාපියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියම සතුටය. ඒ සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් හෙට නැවත පාසල් බිම වෙත පැමිණෙනු ඇත. එලෙසින්ම කලකින් නොදුටු සිය සිසු දරු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන් ගුරු මෑණිවරුන්ද හෙට පාසල්ට එනු ඇත. පාසල් දරුවන් හා ගුරුවරුන් පාසල්ට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැක. අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර දරුවන් හෙට දිනේ පාසල් එවීමේදී සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිදු බියක් ඇති කරගන්න එපා කියලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ වෙද්දී සියලුම පාසල් පරිසර පිරිසිදු කටයුතු කරලා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සහ සෞඛ්‍යවන්දාරගේ අධීක්ෂණයේ යටතේ දෙමාපියන් දරුවන් සහ ආචාර්ය මණ්ඩලයේ නියෝජිතයින් දැනුවත් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙන තමන්ගේ දරුවන් පාසල් එවීම සඳහා දෙමාපියන් යම් බියක් හෝ සැකක් තබා ගන්න එපා කියලා පිළිම් කරන පාසල් පරිසරය සුරක්ෂිතයි මින් परीक्षा පොලිසිය විසින් විශේෂ අවධානය යොමු කරට මෙහෙයුම් සිදු කරන ලබනවා. අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා පාසල් ආරම්භ වීම සමග මහජනයා ඒක රාශි වෙන ස්ථානවල පොදු මගී ප්‍රවාහනවල ගමන් කිරීමේදී නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගමන් කරන ලෙසට හෙට දිනේ පාසල් විවෘත කිරීම සඳහා පන්ති කාමර සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අදත් සිදු වුණා. හෙට දිනේ පාසල් ආරම්භ කළද දරුවන් පාසල් වෙත පැමිණියද ගුරු විදුහල්පතිවරුන් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමේ පවතින අවිනිශ්චිත තත්ත්වයේ හමුවේ දරුවන් පාසල් වෙත එවීම පිළිබඳවද දෙමාපියන් තුළ පවතින්නේ තවමත් අවිනිශ්චිත භාවයක්. මේ අවිනිශ්චිත භාවයට බලධාරීන් වහා පිළිතුරක් ලබා දෙනු ඇති බවටයි අප විශ්වාස කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.